ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ඉවතට පළාත් සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව අලුත් පොකුරු ඇතිවීමේ අවධානම අඩු වී නැහැ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්න සෞඛ්‍ය අංශ ඉල්ලයි දින 46කට පසු මෙරට දෛනික අඩුම කොවිඩ් රෝගීන් ගත වූ පැය 24න් රෝගීන් අඩුනේ PCR අඩු කළ නිසා නෙවෙයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ආයතනවල වාර්තාවන කොවිඩ් රෝගීන් සැඟවුවොත් ප්‍රධානීන්ට එරෙහිව නීතිය දැඩි වෙයි ජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි ඉදිකිරීමින් පවතින මධ්‍යම අධිවේගයේ සිදු වූ මාර්ග රියානතුර प्रथम नवधाने देशीय पुअत्वेत पोसोन राज्य महोत्सवे जनाधिपति गोठाबे राजपक्ष महतागे सहभागित्वेन ऐतिहासिक मिहिंतला पुदपिमेदी पेवेत्तुना मेयत्र जनाधिपतिवर्या अद रात्रि 8:30ट जाति अमता विशेष प्रकाशयक् सिदु किरीमट नियमितायि जनाधिपति गोटाबे राजपक्ष महता अद रात्रि 8:30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාත්‍යංශය පවසනවා ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කරන කතාව සියලු රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි මේ වන විට කොරෝනා මර්ධන වැඩපිළිවෙල ඉදිරියට සිදු කරගෙන ගියද ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් පාර්ශවයන් රැසක් එල්ල කරමින් සිටිනවා එමින්ම දේශපාලනික වශයෙන්ද පක්ෂ අභ්‍යන්තරයන් තුල විවිධ මතවාදී ගැටුම්ද හට ලෝකයේ මුහුණ දී සිටින කොරෝනා තත්ත්වය සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකයේද ඍජු බලපෑම් එල්ලවී ඇති පසුබිමකයි ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීමට සූදානම්ින් සිටින්නේ මෙතර පොසොන් රාජ්‍ය මහෝත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වුණා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනියට වසර 2329ක් සපිරෙන මෙවර පොසොන් පොහෝ දිනයේ තේමාව ලොව සෑම දිනා සුවපත් වේවා යන්නයි. මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් 21 වනදා සිට 27 වනදා දක්වා පොසොන් සතිය තුල වරතන සූත්‍ර දේශනාව, ධර්ම දේශනෝ, ධර්ම සාකච්ඡා ඇතුළු විවිධ පින්කම් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරන මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එස්එල්ටී මොබිටෙල් සමගම නිර්මාණය කර ඇති මිහින්තලා පුදබිමේ ත්‍රිමාණ රූපී ප්‍රතිනිර්මාණයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර poson.slt.mobitel.lk වෙත පිවිසීමෙන් මිහින්තලා පුදබිම දැක බලා ගැනීමට මින් අවකාශය සලසා දී තිබෙනවා. දින 46කට පසුව මෙරටෙන් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. එම සංඛ්‍යාව 1941ක්. මේ අතර දිවයින පුරා පණවාති වූ සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කරන අතර ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පණවා තිබූ අතර එම සීමා පසුගිය 21 වනදා අලුයම 4ට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් පසුගිය 23 වනදා රාත්‍රී 10:00 සිට යළි සංචරණ සීමා දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු අතර එය අද පෙරවරු 4:00 සිට ඉවත් කෙරුණා. අදාළ සංචරණ සීමා ලිහිල් කෙරුණත ජූලි මාස 5 වනදා දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. සංචරණ සීමා ඉවත් කර තිබුණත් පළාත් අතර ගමනාගමනයේ කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැහැ. පළාත් අතර ගමනාගමනින් වැළකී යුතුයි. අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට පමණක් පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවස්ථාව තිබෙනවා ඔවුන්ගේ රාජකාරී කටයුතු වලට. ඒ වගේම අතිශය මානුෂික හේතුවක් එනම් යම් කිසි කෙනෙකුගේ මරණය වැනි අවස්ථාවකදී ළඟම ඥාතියෙක් වේ නම් පමණක් ඒ සඳහා යාමට හැකියාවක් තිබෙනවා. ඒ හැරෙන්නට කිසිම අවස්ථාවක පළාත් මායිම් හරහා යාමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මේ නිසා මේ සම්බන්ධයෙන් සියලු දෙනාම දැනුවත් වී කටයුතු කළ යුතුයි.
මෙතර පවතින තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, කලුතර, මන්නාරම, යාපනය, රත්නපුර හා කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ප්‍රදේශ කිහිපයක් මෙලෙස හුදකලා කෙරෙනු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මාස 1කමාරකට පමණ පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. පසුගිය මැයි මාස 8 වනදා මෙරට දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වූ අතර එය සටහන් වූයේ 1896ක් ලෙසයි. ඉන්පසු දෛනිකව කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා වාර්තා වූ අතර දින 46කට පසුයි මෙරට අඩුම දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණේ. එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1941. ඉන් පුද්ගලයන් 24 දෙනෙකු විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලයන්. සෙසු රෝගීන් දේශීයව හඳුනාගෙන ඇති පුද්ගලයන් පවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 386ක්. කොළඹින් 261ක්, කලුතරින් 252ක්, ගාල්ලෙන් 64ක්, මාතරින් 16ක්, හම්බන්තොටින් 11ක්, රත්නපුරෙන් 97ක්, කෑගල්ලෙන් 125ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 100ක්, නුවරළින් 27ක්, මහනුවරින් 97ක්, මාතලෙන් 13ක්, මඩකලපුවෙන් 133ක්, අම්පාරෙන් 18ක්, ත්‍රිකුණාමලෙන් 8ක් හා අනුරාධපුරෙන් 61 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54ක්. පුත්තලමෙන් 17ක්, වවුනියාවෙන් 10ක්, මනාරමෙන් 55ක්, මුලිතිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 4ක්, කිලිනොච්චෙන් 3ක් හා යාපනයෙන් කොවිඩ් රෝගීන් 60 දෙනෙකුද වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. පැහැදිලිවම අපිට පේනවා මේ මොහොතේ සතියකට දෙකකට කලින් ඉඳලා දකින්න ලැබෙන අඩුවීමේ ප්‍රවණතාවයේ දිගටම ඉස්සරහට යනවා. මේකෙන් කොහෙත්ම අපිට මේ මොහොතේ නිගමනයකට එළඹෙන්න බෑ. සියල්ල පාලනය වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් මේ රෝගයෙන් අඩුවීම දිගටම වෙනවාය කියලා. මොකද මේක අපිට ඕනෑම වසංගත රෝග තත්ත්වයකදී දකින්න පුළුවන් උච්චාවචන තියෙනවා, අඩු වෙනවා, ඒ වගේම වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන මේ අඩුවෙන ප්‍රවණතාවයේ තියෙන අවස්ථාවක වැඩිවීමට තියෙන ඊටකට අවම කර ගැනීම. මෙහිදී අපිට අලුත් පොකුරු මතුවීමේ අවදානම පලින් තිබුණු විදිහටම තියෙනවා. මේ අවදානම අපිට නැති කරගන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි අපි යම් තැනක තියෙන රෝගය තවත් තැනකට ගෙන ගොස් එම ස්ථානයේ පැතිරීමට උදව් කිරීමෙන් වැළකී සිටීමයි. PCR අඩු කරපු නිසාද මේ රෝගින් වාර්තා වලට ගියද නැත්නම් ඇත්තම තත්ත්වයද? සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව පහුගිය කාල සීමාව තුළ මොනම ආකාරයකින්වත් බරපතල ලෙස අඩුවීමක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් දිනකට කෙරෙන්න පුළුවන් ක්‍රමානුකූලව 15,000න් ඉහළ අනිවාර්යෙන් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ මොහොතේදී 18,000න් ඉහළ දිගටම පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ යටතේ තමයි මේ අඩු රෝගීන් සංඛ්‍යාවක් බිහිවන්නේ. පළමුවෙන්ම මම නැවතත් කියනවා මේ රෝගීන්ගේ අඩුවීම PCR අඩුවීම හරහා කෘතිම ඇති කරගත්ත දෙයක් නෙවෙයි. දෙවැනි එක තමයි මේ අඩුවීම අපේ සමාජ අපේ තියෙන ආරක්ෂිත ක්‍රියාවලියන් වලට සෞඛ්‍ය පුරුදු රිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි සියලු දෙනාම කලින් තිබුණා වගේම අපේ ආරක්ෂිත විධිවිධාන අපි අනුගමනය කළ යුතුමයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 248,050ක් ලෙසයි. මේ අතර ඇතැම් රාජ්‍ය ආයතන වලින් කොවිඩ් රෝගීන් වාර්තා වුවත් අදාළ ආයතන ප්‍රධානීන් විසින් ඒ බව සංගවා සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. අපිට පේන්න තියෙනවා ඇතැම් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන තුල අසත්‍ය වාර්තා වුණාම ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වලින් බැහැරව ඒ ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු නිර්මාණය වෙන නිසා ඔවුන්ගේ PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය නොකර ඒ වගේම සෞඛ්‍යවන්දාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරිශුද්ධන් දැනුවත් නොකර ඔවුන් රහසිගතව සංගවාගෙන කටයුතු කරන ආකාරයක්. ඒ නිසා අපි දැඩිව කියනවා සියලුම රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික ආයතන වලට තමන්ගේ ආයතන තුල COVID-19 ආසාදිතෙක් වාර්තා වුණොත් ඒ සම්බන්ධව ඔවුන් නෛතිකමය වශයෙන් බැඳිලා ඉන්නවා අදාළ මහජන සෞඛ්‍ය පරිශ්‍රයා හෝ සෞඛ්‍යන්දාරියා දැනුවත් කරන්න. එහෙම අවස්ථා මිනිදිරියට වාර්තා වුණොත් නෛතිකමය ක්‍රියාමාර්ග ගන්නවා. දෙවෙනිපුරා සියලුම මහජන සෞඛ්‍ය පරිශ්‍රුණ ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් කටයුතු කරනවා. වටවල පොලිස් බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 19 දෙනෙකු හඳුනාගත් බව අබගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
වටවල ප්‍රදේශයෙන් හමු වූ පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් සොයා නිරෝධය නිට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව නව රෝගීන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම රෝගීන් වටවල කුයිල්වත්ත වැලියොය දියගල හා ආක්‍රා ඔය යන ප්‍රදේශවල පදිංචි කරුවන් इन वैडिम रोगीन संख्यावाक एकम पौले सामाजिकीन पवाई सौख्याश प्रकाश कले कोविड वायरस आसादने वी मेरट सिदु ऊ तपत मरण 45ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා අදාළ මරණ සියල්ල පසුගිය 23 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුත්කලින් 27 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2814ක් ලෙසයි. තෙල් මිල සහ පොහොර ගැටලුව ඇතුළු රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ජනාධිපතිවරයා ජාතිය අමතා අද දින සිදු කරන කතාවේදී විසඳුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපට දැනගන්නට ලැබී තිබෙනවා අද දවසේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කතා කරන බවට විශේෂයෙන්ම මේ රටේ සමස්ත ජනයා මුහුණ දෙන බරපතල ගැටලු 6කට विसंधु जनाधिपति प्रकाशे अभी बलापुरमिल इहलयाम तुल मेरटे जन सामजे समस्त खटीट सीलुदेना अंत असरण भावेट पातिला अभी बलापुर जनाधिपति प्रकाशे नवतर तिबुनु मिलटम तेलमिल भातदमट කටයුතු කරයි කියන කාරණා මුළු රටම දන්නා කාරණාව පොහොර භාවිතය වෙනස් කිරීම තුළ ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට ප්‍රවේශ වීම තුළ අද අපේ රටේ ගුවි ජනතාව ඉමහත් අසරණ භාවයකට පත් වෙලා සිටිනවා අපි බලාපොරොත්තු වෙනවා අද ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් මේ පොහොර භාවිතය මේ වෙනස් කිරීම සැලසුම් සහගතව ක්‍රමිකව යම්කිසි ස්ථිර වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ කන්නේ ඉදිරි කන්නවල පොහොර හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය තුළ අපේ රටේ සමස්තයක් හැටියට දීවර ජනතාව අසරණ භාවයට පත් වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ දීවර ජනතාවට සොච්චමක සහනාධාරයකට මේ රටේ දීවර ජනතාව තක්සේරු කරන්නේ නැතුව දීවර ජනතාවට මේ සිදු වුණු හානිය තුළ රජයේ මැදිහත් වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියලා. මාර්ගගත අධ්‍යාපනය මේ ප්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් විසඳුම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු. කොරෝනා ප්‍රශ්නයට රාජ්‍ය මැදිහත් වීම මුළු රටම දන්නවා ඉතාමත්ම දුර්වල ආකාරයෙන් සිදු වුණේ. විශේෂයෙන්ම එන්නකරණයේදී ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අපි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු. එදා ලබා දුන්නු ජනවරු තමන්ගේ ජීවිතවලටත් වැඩිය ආරක්ෂා කරගෙන ඒ ජනවරුම ආරක්ෂා කරමින් මේ රටේ ජනතාවගේ මේ දැවෙන බරපතල ප්‍රශ්නවලට කරුණා කරලා උපතුමාගේ ප්‍රකාශය තුළ විසඳුම් ලබා දෙන්නට තිරසර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා නැවතත් වරක් රටේ ජනතාවෙන් ඉල්ලීමක් කරනවා. එදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරාමල ප්‍රදේශයේදී සිදු රියානතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේ 59 කිලෝමීටර් කණුව ආසන්නයේ සිදු රියානතුරකින් පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම මාර්ගයේ වාහන ගමන් කිරීමට මෙතෙක් අවසර නොමැති අතර මෝටර් රථය සහ යතුරුපැදිය එකම දිශාවට අධික වේගෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරු සමග මෝටර රථය සහ යතුරු පැදිය ගිනි ගැනීමට ලක්ව ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන්ගත් අවුරුදු 19 සහ 24 යන වයස්වල පසු තරුණයින් දෙදෙනෙක්. ධාවනීය වූ මෝටර රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පලා ගිය අනෙක් සැකකරුවන් 3 දෙනා සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයට ප්‍රශ්න කිරීමට අයිතියක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා මේ රටේ
දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී හැටියට තමයි කටයුතු කරන්නේ. අනිවාර්යෙන්ම එතුමා එතුමාගේ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් කරගෙන ගියපු වැඩ කටයුතු මේ නිරෝධානීය කාල සීමාව අවසන් වුණාට පස්සේ සමාලෝචනය කරලා ඒ වගේම වෙනස්කම් කළ යුතු තැන් මොනවද කියලා බලලා අපිත් එක්ක සාකච්ඡා කරලා ඒ කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. දැන් එතුමා පාර්ලිමේන්තුවට එනවද නැද්ද යම් තනතුරක් බාර ගන්නවද නැද්ද කියන කාරණාව විරුද්ධ පක්ෂයේ පසුගිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක නායකත්වයේ අරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවේ නැත්නම් අද අපිට හිතෙනවා මේ සම්දානය තුළ අපි දෙමව්පියෝ නැති දරුවන් බවට පත් වෙනවා කියලා. ඒ හින්දා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ දක්ෂතාවය පෙන්නලා තියෙනවා විතරක් නෙවෙයි අපි පරාජයන්වලදී එතුමා වගකීම බාරගත්තා වගේම අගය කළ යුතු කාරණාව තමයි ජයග්‍රහණය තුළදී එතුමා කියන්න ගියේ නැහැ මම තමයි ජයග්‍රහණය කරේ කියලා. හැබැයි ඒ ජයග්‍රහණයන් පිටපස්සේ හිටපු ප්‍රධාන එක පුද්ගලයෙක් කවුද කියන එක අපි රටම දන්නවා ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ අවස්ථාවේදී රටට අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ලෝකයේ පිළිබඳ අවබෝධයක් තිබෙන රාජ්‍ය නායකයෙකු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාරු වැඩේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී වැඩි දෙනා සමග වැඩ කරන්නේ. ඒකේ තවත් අමාරු දෙයක් තියෙනවා ගැළපෙන නොගැළපෙන සියලු දෙනා සමග වැඩ කිරීම. මම හිතනවා කරුණු දෙකම සම්පූර්ණ කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවනම් ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා එතුමන්ට පුළුවන් මේ සියලු දෙනා එකරාශී කරගන්න. මොකද රට තාම අරාජික තැනකට ගමන් කරනවා නරක තැනකට ගමන් කරමින් තිබෙනවා. එවැනි අවස්ථාවක දේශපාලඥයෙකුට වඩා අපිට ඕන කරන්නේ එක පැත්තකින් රාජතාන්ත්‍රිකයෙක් එක පැත්තකින් රට පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙක් ඒ වගේම රටට බොරු නොකියන කෙනෙක් ඒ වගේම දේශපාලන වේදිකාවේ ඇවිල්ලා නිකන් පිනට දෙන ප්‍රකාශ කරනවා නම් ඒ පිනට දෙන්නේ කොහොමද කියන එක අර්ථකථනය කරන්න පුළුවන් දේශපාලඥයෙක් අපිට ඕන කරලා තිබෙනවා. ඉතින් මේක තීරණය කරගන්න බැරි බොළඳ ආණ්ඩු ඇවිල්ලා රට විනාශ කරන අවස්ථාවක රටට ඕන කරනවා ලෝකයේ පිළිබඳ අවබෝධයක් තිබෙන ජාත්‍යන්තර පිළිබඳ අවබෝධයක් තිබෙන ලෝකෙත් එක්ක වැඩ කරන්න පුළුවන් රාජ්‍ය නායකයෙක්. ඒ රාජ්‍ය නායකයාගේ නම තමයි රනිල් වික්‍රමසිංහ. එක්ස්ප්‍රස් පර් නෞකාවෙන් මෙරට පරිසරයට සිදු වූ හානිය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ගණනය කළ හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා. පසුගිය මැයි 20 වෙනිදා කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ඩා තිබියදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර් නෞකාව හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදු වුණා. මෙහිදී පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීමට නොහැකි බවටයි විවිධ පාර්ශවයන් ප්‍රකාශ කර තිබුණේ. කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ සිදු වූ පරිසර හානිය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව ගණනය කළ හැකි බවයි. ලෝකයේ ඕනම දෙයක් කර ගණනය කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් හානියක් සිද්ධ වුණාම අපි දන්නවා අනතුරකදී සාමාන්‍ය ජීවිතයේ එදිනදා ජීවිතයේ මෝටර රථ අනතුරක් සිද්ධ වුණොතින් අපිට යම්කිසි හානියක් වුණොතින් ඒ හානියේ සමහරලාට අපිට අනතුරක් නිසා අතක් අහිමුනොත් පයක් අහිමුනොත් නැත්නම් දරුවෙකුට පියෙක් මවක් අහුමුනොත් ඒ හානිය ගණනය කරන්න බෑ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ලෝකයේ පිළිගත් රක්ෂණ ක්‍රමවේදයක් අනුව හැමෝම එකඟතාවයකට පත් වෙලා තියෙන මෙන්න මේ වගේ හානියක් වුණොත් මේ විදිහට අපිට වන්දියක් ලබා ගන්න පුළුවන් හානි පූර්ණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ ආකාරයට පරිසර හානිය සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් තිබෙනවා. එහිදී අප විසින් ඔප්පු කළ යුතු යම් කිසි කාරණා තිබෙනවා එකතු කළ යුතු දක්ෂ තිබෙනවා. ඉතින් මේ ආශ්‍රිතව අපිට කටයුතු කරලා පුළුවන් වෙයි අපිට පරිසර හානිය ගණනය කරගන්න. ඒ පිළිබඳ අපිට විශ්වාසයක් තිබෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් මේක ගණනය කරලා ඉවර කරන්න බෑ කරන්න බැරි දෙයක් කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන්. මේ අතර එක්ස්ප්‍රස් පර් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබා දීමට යුරෝපීය සංගමය ඉදිරිපත් වී සිටිනවා. එම ආධාර කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල 15,000ක පමණ පිරිසකට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම පීඩාවට පත් දීවරින්ට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබෙනවා. පොසොන් පොහෝ දිනයට සමගාමීව පැවති බැතිගේ සරණිය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වුණා. ඊයේ දිනට යෙදී තිබුණු පොසොන් පොහේ නිමිත්තෙන් දිවයින පුරා විවිධ පින්කම් සහ මැතිගේ වැඩසටහන් සංවිධානය කර තිබුණා. තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු සහ නැගිනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත් වූ තන්තිරිමලේ ආලෝක පූජාව ඊයේ දිනේ පැවැත්ුණා. Thank you.
අනුරාධපුර කුරුන්දන් කුලම සම්බෝධි විහාරය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර තිබූ ආකාරයයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහරද ඊයේ වීදි සංචාරය කරනු ලැබුවා. සංචරණ සීමා හේතුවෙන් මෙවර පෙරහැර මාලිගා පරිශ්‍රයටම සීමා වී තිබුණා. කොරෝනා වසංගතයේ හේතුවෙන් ආදායම් අහිමි වී සිටින ජනතාව වෙත සහල් කිලෝ 2000ක් පරිත්‍යාග කිරීම සඳහා එම සහල් තොගයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත බාර දීම තලංගමුව බලගම්බා රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා. පොසොන් පොහොය නිමිත්තෙන් වන්නේ ආරක්ෂක සේනාවන්ද පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණා. දඹුල්ල ප්‍රදේශයේ ජනතාව මෙවර පොසොන් පොහොය සැමරුවේ මේ අයුරින් තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව විද්‍යාලීය බෞද්ධ සංගමය සහ සෞන්දර්ය අංශයේ එක්ව සංවිධානය කළ පොසොන් සම්භාවනා බැතිගී මියසිය මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ ඊයේ පැවැත්ුණා. හේනි පොළ විද්‍යාලෝක විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ බැතිගී සරණියද ඊයේ දින පැවැත්ුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර පොසොන් ආගමික වතාවත් මෙන්ම බැතිගී වැඩසටහන්ද නිවෙස්වලටම සීමා වී තිබුණා. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන් නැවත හමු වෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.